ධර්ම ජීවිතේ අපරි හීන ගොඩාක් තියනවානේ. ඔව්. හැබැයි ඒ හීන වලට යනකොට ඒ ටාගට් එක හරියටම යන්න මොන සිස්ටම් එකේද යන්න ඕනේ කියලා අපි හරියටම හොයාගන්න ඕනේනේ. ඒක තමයි අමාරු වැඩේ. ඒක තමයි අමාරුම වැඩේ. අමාරුම වැඩේ. අපිට හීන තියෙනවා. අපි හීන දකිනවා. අසිනේ අපි රෑ දකින හීනේ උදේ වෙද්දි සමහරුන්ට අමතකයි. ඔව්. හැබැයි අපිට අමතක නොවන හීන තියෙනවා. ඒ අමතක නොවන හීන හැබැයි කරගන්න අපි ගොඩක් මහන්සි වෙනවා. හැබැයි සමහර රටේ මහන්සිය විතරයි අපි දිතුරු වෙන්නේ. අපිට හීනේ හැබැයි වෙලා නැහැ. හැබැයි අපිට අහන්න ලැබුණා හීන හැබෑ කරන කෙනෙක් ඉන්නවා කියලා. එහෙමනේ? ඕ ඒ හීන හැබෑ කරන කෙනා හොයාගෙන තමයි අපි ආවේ. හීන හැබෑ කරන්න යන ගමන හරියටම කියලා දෙනවා කියලා තමයි කිව්වේ. හැම කෙනෙකුටම ජීවිතේ උත්සාහයක් තියෙනවා. අපි හිතන පතන ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඒ හිතන පතන හැමදේම ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපිට ඉෂ්ට කරගන්න පුළුවන් දේවලුත් තියෙනවා. බැරි වෙන දේවලුත් තියෙනවා. සමහරු හිතුවිලි ක්‍රියාත්මක කරගන්න බැරි වුණාම ජීවිතෙන් වැටෙනවා. එක එක මාර්ග හොයනකොට ඒ මාර්ග කියලා දෙන අයත් ඉන්නවනේ. ඒ මාර්ග කියලා දෙන කෙනෙක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. හරි පාර හොයලා දෙන කෙනෙක්. කෙනෙක්. දේශාන් අමරසිංහ. හරිද කිව්වද ඒවා? හරියටම හරි. හරියටම හරි. ඇත්තටම දේශාන් කොහොමද? දේශාන් කොහෙන්ද පටන් ගත්තේ? මම පටන් ගත්තේ ඇත්තටම මේ ගමන අහඹුවක් නෙමෙයි. මීට අවුරුදු 15කට විතර කලින් 2009 අවුරුද්දේ තමයි මගේ හිතට ආපු සිතුවිල්ලක් මං ක්‍රියාවට නැංගුවේ. ඉතින් ඒක දවසින් දවස මම වර්ධනය කළා. වර්ධනය කළා 2015 අවුරුද්ද විතර අවුරුදු 6කට විතර පස්සේ මම මේක එළියට දානවා. එළියට දාලා ඊට පස්සේ ලංකාවේ ටික කාලයක් මම මේක ප්‍රචාරය කරන්න උත්සාහ කරනවා. අවසානයේ මම යුරෝපයට යනවා. යුරෝපයේදී අතිසාර්ථක වෙනවා. අතිසාර්ථක වෙලා තමයි දැන් ලංකාවට වෙලා තියෙන්නේ. නමින් කිව්වොත් මේක D5 සංකල්පය. රටක්, සමාගමක්, ආයතනයක් කොහොමද හරියාකාරව තමන්ගේ ටාගට්ස් ඇචීව් කරන්න කියන එක සම්බන්ධයෙන් තමයි අපි මේකේ හරියටම කතා කරන්නේ. අර මුලින්ම මේ සිතුවිල්ලක් ආවා කියලා මට දෙයක් හිතුණා කියලා කියන්නේ මොකද ඒ දේට මුලින්ම හිතෙච්චද? මට මුලින්ම හිතුනේ ඇත්තටම මටත් හිතාගන්න බෑ කොහොම ආපු දෙයක්ද කියලා. මම මගේ ගෙදර ඉන්නකොට එක දවසක් ඇත්තටම මේක මං කොලේක අරගෙන ලිව්වේ. කොලේක අරගෙන ලිව්වේ ඩ්‍රීම්, ඩියුටි, ඩිසිප්ලින්, ඩෙඩිකේෂන්, ඩිටර්මිනේෂන් කියන පහ එකතු කරලා මේ පහ තියෙනවා නම් අපිට ජීවිතේ ජය ගන්න පුළුවන් කියන සිතුවිල්ල තමයි මට ආවේ. ඊට පස්සේ يعني ඒකට බේස් වෙච්ච හේතුවක් තිබ්බද මම එහෙම එකක් හිතන්න ඕනේ මම මේ ඇයි මගේ මට තිබුණ ජීවිතේ ටාගට් එකක් මම කවදා හරි මේ ඉන්න තැනින් ගොඩ එනවා සහ මම ජීවිතේ යම්කිසි ටාගට්ස් ටිකක් ඇචීව් කරනවා කියලා. එතකොට මම හොයනකොට ඒ කියන්නේ අපිට ගොඩාක් හැමෝටම බැහැනේ. එහෙම හැමෝටම ජීවිතේ දිනන්න පුළුවන් නම් මේ ලෝකේ ගොඩාක් මිනිස්සු දිනලා තියෙනවා. හැබැයි 10%ක්වත් ජීවිතේ දිනපු මිනිස්සු නැහැ. එතකොට මම හිතුවා කාගෙන්වත් අදහස් ගන්න ඕනේ නැහැ. මමම ක්‍රමය හොයා ගන්නවා කියලා. ඒ හොයනකොට තමයි ඩ්‍රීම්, ඩියුටි, ඩිසිප්ලින්, ඩෙඩිකේෂන්, ඩිටර්මිනේෂන් කියන කරුණු පහ අනිවාර්යෙන් අවශ්‍යයි ජීවිතේ දිනන්න කියලා තමයි මම කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි ඒ අහඹුවක් විදිහට ඒ කරුණු පහම පටන් ගන්න D අකුරින්. ඊට පස්සේ තමයි මම ඒක නම් කළේ 5D කියලා. එතකොට දේශාන් දැන් 5D ගැන හිතන්න කලින් දේශාන්ගේ ආරම්භය කොහෙද? කියන්නේ ගම්පලාත් කොහෙද? පවුල් පසුබිම කොහෙද? අම්මා තාත්තා කොහමද? දැන් කියන්නේ මේ වගේ තැනකට එන්න දේශාන්ට කවුරු හරි තල්ලුවක් දෙන්න එපා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ කොයි ස්කෝලෙන් අපිට ගෙවල් වලින් තල්ලුව හම්බ වෙනවා. එහෙම නැත්නම් අපි ස්කෝලේ ගියාට පස්සේ හැසින ස්කෝලෙන් අපිට හම්බ වෙනවා. මේ පාසලෙන් ලැබෙන අත්දැකීම් සමහර විට ජීවිතේ ලොකු තැනකට යන්න පුළුවන්. තමගේ ටාගට් ඇචීව් කරගන්න පුළුවන් පාසලේ. එහෙම නැත්නම් ගෙදර අම්මා තාත්තාගේ. කොහෙන්ද මේ තැනට ආවේ? මේ තැනට ආවේ ප්‍රධානම හේතුව තමයි මගේ පවුල් පසුබිම. ඒ කියන්නේ මගේ පවුල් පසුබිම මගේ අම්මා, තාත්තා, මගේ සහෝදරයා සහ මගේ පවුලේ සියලුම දෙනා ඔවුන් මට දීපු තල්ලුව සහ ඔවුන් මගේ ජීවිතේ මට අවශ්‍ය හැමදේම සපයලා දුන්නා. ඒ කියන්නේ මම ජීවිතේ පොඩි කාලේ ඉඳන්ම අර අපි කියන්නේ කිසි දෙයක් නැතුව හිටපු කෙනෙක් නෙමෙයි. මට මොනවද අවශ්‍ය? අවශ්‍ය දේ දුන්නා සහ මට නිදහසේ හිතන්න මගේ ජීවිතේ මට අවශ්‍ය වටපිටාව හදාගන්න ඒගොල්ලන්ගෙන් ලොකු සහයෝගයක් හම්බුණා. ඉතින් මගේ ගම්පලාත මම පූගඩ. ඊට පස්සේ මම පාසල් ගියා. පාසලෙන් ඉවරුණාට පස්සේ මම පෞද්ගලික ආයතනයක රැකියාවට ගියා. ඒ හැම දෙයකම මගේ පවුල තමයි මූලික වුණේ. ඒගොල්ලන්ගෙන් ලැබෙන්න ඕන, මට ලැබෙන්න ඕන, දරුවෙක්ට ලැබෙන්න ඕන හැම දෙයක්ම යාළගෙන් ලැබුණා. ඉතින් ඒ විදිහට තමයි පටන් ගත්තේ. ඒක තමයි දරුවද? නැහැ, මට තව සහෝදරයෙක් ඉන්නවා. එතනින් තමයි ඉතින් ගමන පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ තනියෙන් මේ හැමදේම මම දීපා සංකල්පය පටන් ගත්තට පස්සේ පවුලෙන් ලැබෙන සහයෝගයත් එක්ක මේ කියන්නේ ඒගොල්ලන්ගේ කිසිම බලපෑමක් ආවේ නැහැ. ඔය මොකද්ද කරන්නේ? ඔක වැඩක් නැති වැඩක් නේ. එහෙම ආවේ නැහැ. මම තනියෙන් මේක දවසින් දවස වර්ධනය කරගෙන අද මේ ඉන්න තැනට. ඒ කියන්නේ දේශාන් රැකියාවක් කරන්න එහෙම හිණයක් තිබුණ නැද්ද? නැත්නම් රැකියාවක් කළා මම. රැකියාව කරන ගමන් තමයි මම අවුරුදු 11ක් ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා.
ඉතින් ඒ රැකියාවත් කරනවා විශේෂයෙන් මේ රැකියාවෙත් මට දිනෙන් දින ඉහළට යන්න මේ 5D concept එකම පිටුවහලක් වුණා මම මුලින් මට edit කරගෙන ඉන්න ඕනනේ මේක මගේ ජීවිතයට දාගෙන මමත් එතනින් ඉස්සරහට ගියා ඊට පස්සේ තමයි මම 2019 අවුරුද්දේ අවසානයේ ලංකාවෙන් පිට වෙන්නේ ඉතින් ලංකාවෙන් පිට වෙලා පිට වුණාට පස්සේ ඒ රටවල වලට මේක දුන්නාට පස්සේ ඒක ඇත්තටම අපි කියන්නේ වෙනම කතාවක් ඒක ගොඩාක් ලොකු ප්‍රතිචාරයක් හම්බුණා මේ වෙනකොට රටවල් බර ගානක රටවල් 40කට අධික ප්‍රමාණයක දීපා සංකල්පය ක්‍රියාත්මක වෙනවා අපි යාළුවොත් එක්ක ඉන්නකොට සමහරු හුදකලා වෙනවා එතකොට හුදකලා වෙනකොට ආව කියනවා මම නාරු කිසි වැඩක් කරන්නේ නැහැ මූ එහෙම කියනවනේ ඉස්කෝල යන කාලවල වල අපිට එහෙම තමයි යන්නේ ඒ කියන්නේ දේශාන් මේ දේවල් සිතුවිලි පහළ වුණේ හුදකලා චරිතයක්ද නැහැ හුදකලා චරිතයක් කියන්නත් බෑ මම බොහොම සමාජශීලී චරිතයක් මොකද හුදකලා චරිතයක් වුණා නම් සමාජයේ මේ අත්දැකීම අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ හුදකලා චරිතයක් නෙමෙයි මම බොහොම සමාජශීලී චරිතයක් හැබැයි මම සමාජයෙන් ගන්න සෑම දෙයක්ම සෑම අත්දැකීමක්ම මගේ ජීවිතේට අත්දැකීමක් කරගත්තා ගොඩක් අය ඉන්නේ මොනතරම් සමාජයේ අත්දැකීම් තිබුණත් කොච්චර වයසට ගියත් පරිණත වෙන්නේ නැහැ නේ අත්දැකීම් තමන්ගේ ජීවිතේට ගන්න එන්නේ මම මේ අත්දැකීම් හරහා තමයි දීපා සංකල්පය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා ඊට පස්සේ මම ඒකට වෙනම සිස්ටම් එකක් හදන්න පටන් ගත්තා දීපා සංකල්පය දැන් අපි මේ කතා කරන දීපා සංකල්පය ඩ්‍රීම් ඩියුටි ඩිසිප්ලින් ඩෙඩිකේෂන් ඩිටර්මිනේෂන් කියන කොටස් පහෙන් පටන් ගත්තට දැන් මේ වෙනකොට ඒක ඇතුළට ගිහිල්ලා අපි වෙනම හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් බිස්නස් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් කියලා තව කොටස් දෙකකට බෙදෙනවා ඒ කොටසු තවත් කොටස් රාශියකට බෙදෙනවා ඒ වගේ ගොඩාක් දුරකට ගිහිල්ලා තියෙනවා මේ සියල්ලක්ම නිර්මාණය කරලා තියෙන ඉතින් සමාජ අත්දැකීම් ඔස්සේ තමයි දැන් සදල්මන් අර දැන් කිව්වනේ ලංකාවෙන් එළියට අරන් ගියා කියලා දැන් ඔක ලංකාවෙන් එළියට අරන් යන එකත් එච්චර පහසු වෙන්න විදිහක් නැහැ මොකද ඒගොල්ලෝ පිළිගන්න ඕනේ නේ මේක හරි ක්‍රමවේදයක් කියන එක පිළිගන්න ඕනේ නේ ඒක හදාගත්තේ කොහමද නැහැ මෙහෙමයි මම ලංකාවෙන් එළියට යනකොට මම එළියට යන්න කලින් මම හොයලා බැලුවා මේක මේ වගේ සංකල්පයක් කොහොමද මොන වගේ රටවල් වලද මේකට ඉල්ලුමක් තියෙන්නේ මේ වගේ දෙයකට ඉල්ලුමක් තියෙන්නේ ලංකාවේ ඉල්ලුමක් නැති වුණාට කියලා ඊට පස්සේ හොයලා බලනකොට තමයි යුරෝපයේ සෑහෙන්න මේවැනි සංකල්ප වලට විශේෂයෙන්ම ව්‍යාපාර සම්බන්ධයෙන් මැනේජ්මන්ට් සිස්ටම් සම්බන්ධයෙන් අලුත් මැනේජ්මන්ට් සිස්ටම් සම්බන්ධයෙන් ඒගොල්ලෝ ගොඩාක් හොය හොයා ඉඳලා තියෙනවා ඊට පස්සේ තමයි මම යුරෝපයට මගේ සංකල්පය අරන් ගියේ අරන් ගිහිල්ලා එහේ ආයතන වලට මේක දෙන්න පටන් ගත්තා බොහොම මාසයක් දෙකක් තුනක් ඇතුළත ඒගොල්ලෝ බොහොම ආදරෙන් වැළඳ ගත්තා අර අපි කියන්නේ ඒගොල්ලන්ට වාව් එකක් වුණා මේක විශේෂම කාරණාව මේක කාගේවත් නිර්මාණයක් නෙමෙයි ඒගොල්ලෝ මුලින්ම බැලුවේ දීපහ සංකල්පය මීට කලින් කොහෙවත් සඳහන් වෙලා තියෙනවද කියලා ඊට පස්සේ දීපහ සංකල්පය වෙන කාගේවත් නිර්මාණයක් නොවිච්ච එක සහ ඒක මගේ නිර්මාණයක් වෙච්ච එක තමයි යාළුවෝ කොපි කරලා නැහැ කියන්නේ කොපි කරලා නැහැ කියන එක තමයි එයාලා මුලින්ම බැලුවේ ඒක තමයි මේක සාර්ථක වෙන්නත් සහ ඒගොල්ලන්ගේ මට මේකට ගොඩාක් ආධාරුපකාර ලැබෙන්නත් ප්‍රධානම හේතුව මුලින්ම එන්නේ ඩ්‍රීම් එකනේ එතකොට මේ හීනය තමයි හැම වෙලාවෙම අපි හැබෑ කරගන්න යන්නේ හැම කෙනෙකුටම හීන තියෙනවනේ ඒ කියන්නේ අපි අර කියන්නේ හීන තිබ්බට හැබෑ කරගන්න අමාරුයි කියලානේ කවුරුත් හිතන්නේ ඒවා හීන විතරයි උදේ නැගිටිද්දී හීන ඉවරයි හීනයක් හැබෑ කරගන්නේ කොහොමද පළවෙනි කාරණාව තමයි හීනයක් හැබෑ කරගන්න නම් අනිවාර්යයෙන්ම හීනයක් තියෙන්න ඕන සිහිනයක් දකින්න ඕනේ ගොඩාක් අය සිහින හීනයක් මගේ කිසිම හීනයක් හැබෑ වෙන්නේ නැහැ කියලා හිතනවා හැබැයි යාට හරි හීනයක් නැතුව හීනයක් හැබෑ කරගන්න නම් අපි මේ මෙතන කතා කරන මූලිකම කාරණා පහ ඩ්‍රීම් ඩියුටි ඩිසිප්ලින් ඩෙඩිකේෂන් ඩිටර්මිනේෂන් කියන එක පමණක් ප්‍රමාණවත් මදි ඒක තියෙන්න ඕනේ ඒක අපිට අවශ්‍ය වෙන්නේ මූලික අධීරියේදී විතරයි අපිට මොටිවේෂන් එකක් ගන්න විතරයි ඒක අවශ්‍ය වෙන්නේ දැන් මමත් ඩ්‍රීම් ඩියුටි ඩිසිප්ලින් ඩෙඩිකේෂන් ඩිටර්මිනේෂන් කියන 5D එක අරගෙන ජාත්‍යන්තරයට ගියා නම් කවදාවත් ඒගොල්ලන්ගෙන් පිළිගැනීමක් හම්බ වෙන්නේ නැහැ ඒක ඇතුළට ගියාට පස්සේ තියෙනවා මම කිව්වා වගේ හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් බිස්නස් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් ඔන්න ඔය සිස්ටම් එක තමයි අපිට හීනයක් ජය ගන්න අත්‍යවශ්‍යම කාරණාව අපි හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එක ගත්තොත් එහෙම ඒක අපි හදලා තියෙන්නේ ඕනෑම තනි මනුස්සයෙක්ට තනි මනුස්සයෙක්ට අවශ්‍යයි නම් තමන්ගේ ටාගට් සැචීව් කරන්න තමන්ගේ හීනය ජය ගන්න අවශ්‍යයි නම් අපි එයාට හදනවා වෙනම සිස්ටම් එකක් ඒ සිස්ටම් එක අපි අවුරුදු 5ක් වෙන්න පුළුවන් අවුරුදු 10ක් වෙන්න පුළුවන් ඒක ඩිෆෙන්ඩ් වෙනවා එයාගේ තියෙන ටාගට් එකේ හැටියට එතකොට එයාට අපි ඒ හදන මැනේජ්මන්ට් සිස්ටම් එක අපි යාගේ ඇඟ ඇතුළට දානවා එතකොට අපි යාට මං හිතමු අවුරුදු 5ක් කියලා අවුරුදු 5කින් යාට යන්න ඕන ටාගට් එකට අදාළව සිස්ටම් එකක් හදලා දුන්නාට පස්සේ ඒ අවුරුදු 5 ඇතුළත යා වැඩ කරන්න ඕනේ මේ සිස්ටම් එකට අදාළව පමණයි එතනින් එහාට කවුරු කිව්වත් මේ සිස්ටම් එකෙන් එළියට එන්න ඕවා වැඩක් නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා ඒව අදාළ නැහැ
එයා ඒ සිස්ටම් එකට අදාළව වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම එයාට එයාගේ ටාගට් සචීව් කරන්න පුළුවන් ඒ සිස්ටම් එක ඇතුලේ තියෙනවා එයාගේ රෝඩ් මැප් එක මම යන්න ඕන දැන් ඉන්නේ මෙතන නම් මම යන්න ඕන මෙතෙන්ට නම් මාස 6ක් යනකොට මම දැන් කොතනද ඉන්නේ දැන් කොතනද ඉන්නේ අපිට සරල උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගමනක් යන්න කලින් අපි නුවරට යන්න කලින් කොළඹ ඉඳන් අපි දාගන්න ඕනේ මැප් එක අපි මැප් එක දාගෙන තමයි මැප් එකේ හරහානේ අපි යන්නේ එතකොට මේ මැප් එකේ අපි බැරි වෙලාවත් වැරදි පාරකට හැරුණොත් ඒක ටග් ගාලා පෙන්නනවා වැරදි පාර කියලා. ආන් ඒ වගේ තමයි. ඒ අතරතුරේ අපිට බැරියස් එනවා. හරිද? මාර්ග බාධක එනවා. ඒ කියන්නේ ප්‍රශ්න. අනේ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේද වෙනම අපි මේකෙදි කතා කරනවා. ඒ හැම දෙයක්ම කවර් වෙන විදිහට තමයි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒගොල්ලොත් විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ මට මේකට ගොඩාක් පිළිගැනීමක් ලැබුණේ. මෙච්චර කල් අපි මොකක් හරි යන්ත්‍රයකට නැත්නම් ආයතනයකටනේ අපි සිස්ටම් එකක් දෙන්නේ. අපි මිනිස්සුගේ ඇඟක් ඇතුළේට සිස්ටම් එකක් දාලා එහෙම කරලා තියෙන්නේ රොබෝලට විතරයි. අපි රොබෝ කෙනෙක්ට විතරයි. නමුත් මේකෙදි හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එකේදී ඔබට අවශ්‍යයි නම් තව අවුරුදු 5කින් 10කින් ඔබට ටාගට් එකක් තියෙනවනම් මම ඔබට හදනවා වෙනම මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඔබ මේ සිස්ටම් එකට අදාළව විතරයි වැඩ කරන්නේ. ආන් ඒක තමයි හීනයක් ජය ගන්න අවශ්‍ය ප්‍රධානම කාරණාව. පළවෙනි කාරණාව තමයි හීනයක් තියෙන්න ඕන. අර ඩ්‍රීම් ඩියුටි ඩිසිප්ලින් ඩෙඩිකේෂන් ඩිටර්මිනේෂන් එකට අදාළව ඒ මොටිවේෂන් එක තියෙන්න ඕන. එතනින් එහාට ඒක විතරක් තිබිලාමදි අනිවාර්යයෙන්ම වෙනම සිස්ටම් එකක් තමන්ට තිබිය යුතුමයි. පහදන්න කලින් D1 හැදිලා ඉන්න එපා. එතකොට දැන් D1 කොතනද ඉන්නේ? D1 කොතනද ඉන්නේ කියලා කිව්වොත් ඇත්තටම මම ලංකාවෙන් මීට අවුරුදු 4 මාරකට කලින් යනකොට මම කිසි කෙනෙක් දන්නේ නැහැ. මම කවුරුත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. මම ඔහේ ගියා, එයාපෝට් එකට ගියා. මම යුරෝපයට ගියා. හැබැයි මම ලංකාවෙන් ඇවිල්ලා ආපු දවසට පහුවෙදා ඉඳන් එක දිගට මට ශ්‍රී ලංකාවේ ප්‍රධානම මාධ්‍ය ආයතනවල YouTube නාලිකාවල මම ඉන්න කාලය ඇතුළත මේ දවස් ටික එක දිගට මට බුක් වෙලා තියෙනවා. මම හිතනවා එතනින් තීරණය කරන්න පුළුවන් මම අද කොතනද ඉන්නේ කියලා. මේ වෙනකොට මාගේ දීපා සංකල්පය මගේ රටවල් 40කට අධික ප්‍රමාණයක යුරෝපයේ සියලුම රටවල් වල සහ එතනින් එහාට ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් වල මේ වෙනකොට ඒගොල්ලෝ සර්විස් එක ගන්නවා. සහ ඊට අමතරව ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල රාශියක් මේ වෙනකොට දීපා සංකල්පත් එක්ක වැඩ කරනවා. දැන් සුදර්ම නේද? දැන් කලින් කිව්වනේ හීන ගැන කිව්වනේ. දැන් සමහර වෙලාවට අපි ওই දකින්න හීන හැම එකම හරිද දන්නේ නැහැනේ. දැන් කිව්වනේ ටාගට් එකට මොඩියුල් එක හදලා සිස්ටම් එක හදලා දෙනවා කියලා. දැන් මෙතන දේශාන්ව හම්බෙන්න කවුරු හරි ආවොත් එහෙම මං දකින්න හීන එකක් ටාගට් එක එකක් සමාන වෙන්නේ නැහැ නේද? ඒතර ඒ හීනෑයි ටාගට් එකයි මේ දෙවලුත් හදලා දෙනවද උතන් තාව? ඒක තමයි මම කිව්වේ. අපි කම්පැනි එකක් ගමුකෝ. අපි කම්පැනි එකක් ගත්තොත් එහෙම ඒ කම්පැනි එකේ මේ දවස්වල යාළගේ අපිටම බිස්නස් එක වැටිලා තියෙන්නේ. මේ බිස්නස් එක වැටිලා තියෙනකොට යාළට මේ බිස්නස් එක ඒගොල්ලෝ කිව්වොත් එහෙම අපිට උපරිමයටම ගන්න ඕන. මෙන්න මේ තැනට එන්න ඕන. මෙච්චර ලාභයක් අපිට ලබන්න ඕන කියලා අපිත් එක කිව්වොත් එහෙම ඒගොල්ලන්ට අදාළව මම මුලින්ම මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදනවා. හැබැයි මේ මැනේජ්මන්ට් සිස්ටම් එක හදනකොට මේ සිස්ටම් එක හැදුවට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් මෙයාලා මේ මෙතනට යන්න ඕනේ කියලා කිව්වට එයාලගේ තියෙන කැපැසිටි එකත් එක්ක එයාලගේ තියෙන ප්‍රොඩක්ට් එකත් එක්ක එතෙන්ට යන්න බෑ. එතකොට අපි එයාලට පැහැදිලිව පෙන්නනවා ඔයාලා ඔයාලට යන්න ඕනේ ටාගට් එක මේක. හැබැයි ඔයාලගේ තියෙන කැපැසිටි එක සහ ඔයාලගේ ප්‍රොඩක්ට් එකත් එක්ක ඔයාලට මෙතනට යන්න බෑ. ඔයාලට යන්න ඕනේ මෙන්න මෙතනට තමයි යන්න පුළුවන් කියලා. මෙච්චර කාලයක් ඕගොල්ලෝ ඔයාලගේ බිස්නස් එක ලොස් වෙලා තියෙන්නේ ප්‍රධානම හේතුව තමයි ඔයාලා යන්න ඕන පාරේ නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ වෙනම පාරක ගිහිල්ලා තියෙන්නේ. අන් ඒ විදිහට අපි ඒගොල්ලන්ට පෙන්වලා දෙනවා ඔයාලට යන්න ඕන පුළුවන් තැන මෙන්න මෙතන. එතෙන්ට යන්න ඕන පාර අපි හදනවා. අනිත් කාරණාව තමයි ඒ බිස්නස් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එක අපි හිතමුකෝ අපි මාධ්‍ය ආයතනයක සිස්ටම් එකක් හදනවා කියලා. ඒ මාධ්‍ය ආයතනයට හදන සිස්ටම් එක අයි වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ. අපි හිතමුකෝ හෝටල් ශ්‍රේෂ්ඨය කියලා. හෝටල් ශ්‍රේෂ්ඨයේ ආයතනයකට ඒක පාවිච්චි කරන්න බෑ. ඒගොල්ලන්ට හදන එක වෙනම වෙන කම්පැනි එකකට පාවිච්චි කරන්න බෑ. ශ්‍රේෂ්ඨවලට සහ කම්පැනියකින් කම්පැනියකට අපි වෙනම සිස්ටම් එකක් හදනවා. මම ඔබතුමාට හදපු සිස්ටම් එක ඔබතුමියට පාවිච්චි කරන්න බෑ. දැන් දේශාන් කම්පැනි ඩෙවලොප් කරනවා. ඒ කියන්නේ පුද්ගලික චරිත උඩට ගන්නවා. දැන් මේ තමන්ගේ උපම්බිම වැටිලා තියෙන්නේ. දැන් මේ වැටිච්ච රට ගොඩ ගන්න මේ D5 වලින් පුළුවන් වෙයිද? අනිවාර්යයෙන්ම පුළුවන්. වැඩේට බහැලා තියෙනවද? වැඩේට බහැලා තියෙනවා. වැඩේට බහින්න තමයි මම ලංකාවට ආවේ. වැඩේට බහැලා තියෙනවා. මොකද මට ගොඩාක් පිට රටවල් වලින් මගේ සේවය ලබා ගන්නවා. සහ ලංකාවේ ආයතන වලට මුලින්ම පොඩි තැන ඉඳන් හැදෙනවා. අපේ මිනිස්සු ගොඩාක් කරන වැරද්දක් තමයි තමන් හැදෙන්නේ නැතුව දේශපාලකීන්ට බයිනවා. රටේ පාලකීන්ට බයිනවා. රටේ පාලකීන්ට බැනලා වැඩක් නැහැ.
මුල හැදෙන්නේ නැතුව හැමෝම අපි දැන් පහුගිය කාලේ අපිට ගොඩාක් තිබ්බ ප්‍රශ්නයක්නේ හොරකම් කරනවා හොරකම් කරනවා හොරකම් කරනවා කියලා හැමෝම හොරකම් කරන්නේ Tamanට තියෙන කැපැසිටි එකේ හැටියට අපි වැඩ කරන ආයතනයේ පෑනක් අපි ගෙදර අරගෙන යනවා නම් මට තියෙන කැපැසිටි එකේ හැටියට මම හොරකමක් කරලා අපි හැදිලා ඉන්න ඕන අනිත් කෙනෙක්ට කරන්න කලින් පොඩි තැන ඉඳන් අපි මේ සිස්ටම් එක හැදුවොත් අපිට අනිවාර්යයෙන්ම මේ රට හදන එක මහලු ලොකු දෙයක් නෙමෙයි හසිනි අපි ඉස්කෝලේ යද්දී අපිට උගන්වන්නේ ඉස්කෝලේ වැරදි කරන්න නෙමෙයිනේ හැම වෙලාවෙම හොඩියේ පන්තිය ඉඳලා අපිට උගන්වන්නේ හොඳ මිනිහෙක් වෙන්න හරි මාර්ගය යන්න නිවැරදි වැඩ කරන්න කියලා හැබැයි මේ පාසල් ගිය මේ කැම්පස් ගිය අය එළියට ඇවිල්ලා තමයි මේ සියලු දේවල් කරන්නේ රටේ පාලකයෝ වෙන්නෙත් ඉස්කෝලේ ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා හැම බහුතරයක් හැබැයි මේ ඒ අයගෙන් ওই දේශාන් කියන දේවල් දැන් දකින්න නැහැ අන්න ඒක තමයි මම කිව්වේ Human model management system එක කියන්නේ හැම මනුස්සෙක්ටම සිස්ටම් එකක් ඉන්න ඕන. මම හිතන්නේ ඔබ යුරෝපයේ සහ අනික් රටවල් වල දියුණු රටවල් වලට ඔබ සංචාරය කරලා ඇති. එතකොට ඔබ දැකලා ඇති කාටවත් කිසි දෙයක් personally කියන්න අවශ්‍යතාවයක් නැහැ. හැම මනුස්සයම හැසිරෙන්නේ වැඩ කරන්නේ එකම විදිහකට. එකම සිස්ටම් එකකට. ඒක තමයි අපි කියන්නේ self discipline එක කියලා. ඒ discipline එක නැත්තම් මිනිස්සුන්ගේ discipline එක නැත්තම් අපිට කවදාවත් රටක් හදන්න බෑ. රට හදන්න කලින් අපි අපේ discipline එක self discipline එක හදා ගන්න ඕන සහ ඒ සිස්ටම් එක අපේ ඇඟ ඇතුළට ගන්න ඕන. අපි කොච්චර කිව්වත් අපි හැදෙන්න ඕන හොරකම් කරන්න හොඳ නෑ රට හදන්න ඕන පොඩි තැන ඉඳන් හැදෙන්න ඕන කියලා කිව්වත් කටින් කිව්වට කියලා වැඩක් නෑ. අපි ඒක ක්‍රියාවට නංවන්න ඕනේ සිස්ටම් එක ඇඟට දාගෙන. එහෙම දාගත්තොත් අපිට අනිවාර්යයෙන්ම යුණු රටවල් වල වගේම අපිට මේ විදිහට යන්න පුළුවන්. මොකද මේක මේ ලෝකේ පටන් ගන්නකොට මේ ඔක්කොම මුඩු බිමක්නේ. ඊට පස්සේ මේ මිනිස්සු අතර තමයි මේ වෙනස තියෙන්නේ. උදාහරණයක් විදිහට මම ඔබට කිව්වොත් එහෙම අපි හිතමුකෝ හෙට උදේ වෙනකොට ලංකාවේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම ස්විස්තරලන්තේ වගේ රටකට ගිහිල්ලා දානවා. ස්විස්තරලන්තේ ඉන්න මිනිස්සු ටික ලංකාවට ගෙනල්ලා දානවා. ඔබ හිතන්නේ තව මාස 6කින් අපි ස්විස්තරලන්තයට ගිහිල්ලා බැලුවත් එහෙම ස්විස්තරලන්තේ දැන් තියෙන විදිහට තියෙයිද? නෑ ලංකාව විදිහට තියෙයි. ලංකාව විදිහට. අනිවාර්යයෙන්ම තියෙනවා. වෙන්නේ ඒකනේ. ඔව් ලංකාව ස්විස්තරලන්තේ විදිහට තියෙයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අතේ තමයි මේ සිස්ටම් එකේ තමයි වෙනස තියෙන්නේ. මිනිස්සු හැසිරෙන විදිය ඩිසිප්ලින් එක හදාගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ඇඟ ඇතුළට අපි ඒ සිස්ටම් එක දාගන්න. සාකච්ඡාව පටන් අරන් තියෙනවද මේ වෙද්දි? තාම නෑ. මම තාම දවස් 2-3යි ලංකාවට ඇවිල්ලා. ඉතින් අනිවාර්යෙන් අපි ආරාධනාවක් આવොත් අනිවාර්යෙන්ම කරනවා. ඔව්. මේක හදන්න ඕනේ අර පෙරපාසලේ ළමයා ගින්දලා. ජපානේ වගේ රටක් ගත්තොත් හැදෙන්නේ පෙරපාසය. ඩිසිප්ලින් කියන එක තමයි නම්බර් 1 වෙන්න ඕනේ. එතකොට මේ ඩිසිප්ලින් එක හදනවා කියන එක දේශාන ලේසි පාස් වැඩකුත් නෙමෙයි අපේ රටේ හැටියට. හිතෙන්නේ නැද්ද අපේ රටේ තියෙන සංස්කෘතික බැඳීම් තියෙනවා. රාමුවක් තියෙනවා. මේ රාමුව කඩන්න නැතුව ඔය දේශාන කියන D5 එක ලංකාවේ කරන්න පුළුවන් වෙයිද? සංස්කෘතික බැඳීම කියන එක ඕනෑම රටක තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවට වඩා ලොකු සංස්කෘතියක් තියෙන රටවල් ඉතාලිය වගේ රටවල් ඔබ දන්නවා ඇති. ඉතාලිය වගේ රටවල් වල මීට වඩා ලොකු සංස්කෘතියක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ එයාලගේ සංස්කෘතියට ගරු කරන ගමන් එයාලා දන්නවා අප්ඩේට් වෙන්න. ඒගොල්ලෝ අප්ඩේට් වෙනවා. ඒගොල්ලෝ 1980 90 විදිහටපු විදිහට නෙමෙයි දැන් හිතන්නේ. ඒගොල්ලෝ දවසින් දවස අප්ඩේට් වෙනවා සංස්කෘතියත් රැක ගන්න ගමන්. ඒක තමයි මිනිස්සුන්ගේ ඩිසිප්ලින් එක කියලා කියන්නේ. එහෙම නැතුව අර අපි ගත්තොත් එහෙම අපි හැමෝම ඩිසිප්ලින් එක විනය කියලා හිතන්නේ අරක්කු බොන්න හොඳ නැහැ, සිගරට් බොන්න හොඳ නැහැ. අපි ඕකනේ හිතන්නේ. බොරු කියන්න හොඳ නැහැ. දැන් ළමෙක් ගත්තොත් කොට රඳින්න හොඳ නැහැ. හොඳ නැහැ. දැන් ඕකනේ සංකල්පේ. දැන් මං කියන්නේ මේකයි. ඔය සංකල්පය ඇතුලේ D5 සංකල්පය ඇතුලේ බැන බැන ඉන්න එකද කරන්නේ? එහෙම නැත්නම් ඒකෙන් එලියට අරගෙන හරි තැනට හරි විදියට කෙනෙක්ව යොමු කරන එකද? පළවෙනි කාරණාව තමයි පීකෙන් එලියට ගන්න ඕන සිස්ටම් එකක් දාන්න කලින් අපි හිතමුකෝ අපි ඕනෑම කෙනෙක් දැන් ලංකාවේ ඉන්න මිනිස්සෙක්ගේ ඇඟට Human Model Management System එකක් හදලා දැම්මොත් එහෙම හැබැයි කවදාවත් එයා ඒක ඒකට එඩිට් වෙන්නේ නැහැ. හේතුව තමයි මුලින් එයා ඉන්න තැනින් එළියට ගන්න ඕන. අපි කියන්නේ බ්‍රේන් වොෂ් එකක් කරන්න ඕන. එහෙම නැතුව මොකද අවුරුදු ගාණක් තිස්සේ මේ ලංකාවේ මේ සංස්කෘතියත් එක්ක මිනිස්සු හැදිච්ච විදිහ ජානවලින් මේක ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න හරි අමාරුයි. ඒක වෙනස් කරන්න නම් බ්‍රේන් වොෂ් එකක් කරලා මේ සිස්ටම් එක දාන්න ඕනේ ඒගොල්ලන්ගේ ඇඟ ඇතුළට. එහෙම දැම්මොත් තමයි අපේ රට දියුණු රටක් වෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් මෙතනින් එහාට යන්න බැරි. අපි හැමදාම කියනවානේ 90 ගණන් වල කිව්වේ 2000 වෙනකොට ලංකාව දියුණු වෙලා තියෙයි. පස්සේ 2010 වෙනකොට දිනුන වෙලා තියෙයි 2020 වෙනකොට දිනුන වෙලා තියෙයි දැන් කියනවා 2048 වෙනකොට දිනුන වෙනවා කියලා 23 වෙද්දි ඉවරයි ඉවරයි එහෙම නෙවෙයි අපිට 20 23 වෙද්දි බංකොලොත් මොනා ඒකට හේතුව තමයි හරි සිස්ටම් එකක් තියෙන්න ඕනේ සිස්ටම් එක ඒ සිස්ටම් එක
මුලින් රටට ගේන්න කලින් අපි අපේ ඇඟවල් වලට දාන්න ඕනේ. අපි හැමෝම කියන්නේ රටට සිස්ටම් එකක් නැහැ කියලා. රටට සිස්ටම් එක හැදෙනවා මිනිස්සුන්ගේ ඇඟ ඇතුළට ඒ සිස්ටම් එක આવොත් එහෙම. දැන් මේ හැම වෙලාවෙම යුරෝප ගැන කියන්නේ දැන් ජීවිතේ ගෙවන්න යන යුරෝපේමද? එහෙම අදහසක් නැහැ. හැබැයි ලංකාවේදී කිසිම දෙයක් නැතුව ගිය මම අද ලංකාවට අවුරුදු 4.5කට පස්සේ එනකොට මට මේ හැමදේම ලැබලා දුන්නේ යුරෝපය. අපි ඒකට ගරු කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් එහෙම නැතුව ලංකාවේ මේකට මට තැනක් ලැබුණොත් සහ ලංකාවේ පිළිගැනීමක් ලැබුණොත් විශේෂයෙන්ම ලංකාව හදන්න අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ ලංකාව හදන්න අවස්ථාවක් ලැබෙනවා කියන්නේ දේශාන්ගේ හිතේ තියෙනවද දේශපාලනය ගැන? දේශපාලනය ගැන අදහසක් නැහැ. දේශපාලනයක් නොකර පාලනය කරන්න බෑනේ. අපි කන්සෙප්ට් එකක් දෙන්න පුළුවන්. ඒ කන්සෙප්ට් එක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපි දුන්න කන්සෙප්ට් එකෙන් වැඩක් නැතු වෙනවා. බලයක් නැති තැන දෙයක් කරගන්න බැරි වෙනවා. බලයක් නැති තැන දෙයක් කරන්න බෑ. මම ඔකට හොඳ ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. මම දේශපාලනයට ඇවිල්ලා මේ කන්සෙප්ට් එක දුන්නොත් මගේ පක්ෂයේ කට්ටිය මේ සිස්ටම් එක ගනි. හැබැයි විරුද්ධ පක්ෂයේ අය මේකට කැමති නැත්නම් ඒගොල්ලෝ මේක ගන්නෙ නැහැ. අනික් පක්ෂවල අය ගන්නෙ නැහැ. මුළු රටටම මේක දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ මේක කීප දෙනෙක් අරගෙන එක පක්ෂයක කට්ටිය අරගෙන එක පිරිසක් අරගෙන වැඩන්නේ නැහැ සිස්ටම් එක. එහෙම වුණොත් එහෙම එක පිරිසක් එක සිස්ටම් එකකට තව පිරිසක් තව සිස්ටම් එකකට වුණොත් එහෙම මේක තවත් අගාධයට වැටෙනවා. ඒක නිසා රටටම මේක දෙන්න අවශ්‍යයි නම් කරන්න ඕන අපි එක වැඩපිළිවෙලක් හදලා එක පැත්තක ඉඳලා එක තැනක ඉඳලා රටටම මේක දෙන්න වැඩපිළිවෙලක් හදන්න ඕන බෑයි කියලා දෙයක් නැහැ කරන්න පුළුවන් අනිවාර්යෙන් එහෙම කරන්න. ඒකට අපිට ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඉස්සරහට බලමු මොකද්ද කරන්න කියලා. දේශපාලනයට ආවොත් අනිවාර්යයෙන්ම මිනිස්සු මේකට කැමති වුණත් මම ඉල්ලන මොකක් හරි මට එක පක්ෂකින් අකමැති නිසා ක්‍රමයට අකමැති. ක්‍රමයට අකමැති. ඕක තමයි ලංකාවේ විදිහ. ඔව්. මේ වෙනකොට වෙන්න ජනාධිපතිවරු බර ගණනාවක් මේ 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 මොහොත වෙනකොට ඉන්න රට ඇතුලේ. දැන් අපි හිතමු මට ඩ්‍රීම් එකක් තියෙනවා මේ රටේ ජනාධිපති වෙන්න. මේ රටේ රාජ්‍ය නායකයා වෙන්න. මේ රටේ පාලනයට යන්න. පුළුවන්ද කෙනෙක් ඔය කියන විදිහට හදන්න? ඔව් පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒක තමයි මම කිව්වේ. ඒවත් ඒක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. හරිද? අපි අද ඡන්දි ඉල්ලලා අපිට හෙට ජනාධිපති වෙන්න බෑ. වෙන්න බෑනේ කොහොමද? අවුරුදු 10ක 15ක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. ඒකට තමයි අපි හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදලා තියෙන්නේ. ඔහුගේ කාගේ හරි අපි තුම ඔබතුමාගේ කියලා උදාහරණයකට ඔබතුමාට අවශ්‍යයි නම් මේ රටේ ජනාධිපති වෙන්න ඔබතුමාට තව අවුරුදු 10කින් 15කින් ඔබතුමා ජනාධිපති වෙන තැනට අපි හදනවා සිස්ටම් එකක්. හැබැයි ඒ සිස්ටම් එකෙන් පිට කිසිම හේතුවක් නිසා ඔබතුමාට එළියට යන්න බෑ. මොකද අපි සිස්ටම් එක හදලා ඉවරලා ඔබතුමාට පෙන්නනවා. ඔබතුමා මාස 6ක් යනකොට මෙතන ඉන්නේ. අවුරුද්දකින් මෙතන ඉන්නේ. අවුරුදු 5කින් මෙතන ඉන්නේ. අවුරුදු 10කින් මෙතන අවුරුදු 15ක් යනකොට මෙන්න ඔබතුමා ජනාධිපති කියලා මේ මැප් එක පෙන්නනවා. ඒ කියන්නේ ඕනම කෙනෙකුට ජය ගන්න පුළුවන්. ඔව් පුළුවන්. කොහොමද ඔප්පු කරලා පෙන්නන්නේ දේශාන් මේ විදිහට කෙනෙක් හැදුවා කියලා. දැන් දේශාන් යුරෝපය ගැන කියනවා. අපිට උදාහරණයක් කියන්න බලන්න. කොහෙද කොතනද මොන තැනක්ද මොන කම්පැනියක්ද මොන පුද්ගලයෙක්ද දේශාන්ගේ මේ D5 එක ගිහිල්ලා අද තැනක ඉන්නේ. නමින්ම කිව්වත් කමක් නැහැ. නමින් කියනවා නම් ගොඩක් ආයතන තියෙනවා. ඩිජිටල් ඩෙන්මාර්ක්. එතකොට මොඩල් වයිට් කම්පැනි එක. ඊට අමතරව ටයිම් ඇන් ටයිඩ්. ඊට අමතරව සිටි ග්‍රිල්. ආයතන ගොඩාක් තියෙනවා. ඉතින් ලෝකයේ රටවල් ගණනාවක ආයතන ගොඩාක් තියෙනවා. නමින් කියනවා නම් ගොඩාක් තියෙනවා. මම මේ ප්‍රධාන ආයතන ටිකක් කිව්වේ. ඩිජිටල් ඩෙන්මාර්ක් ආයතනේ මගෙන් ලොකු සර්විස් එකක් ගත්තා. ඉතින් ඒගොල්ලෝ අද ලොකු තැනක ඉන්නවා. ඉතින් ඒ වගේ ආයතන තමයි. උස්මත් පරාදනන් සිතුවිලි ඉදිරියේ තමන්ගේ ජීවිතේ තමන්ගේ ටාගට් වලට යන්න ටාගට් ඇචීව් කරගන්න අපේ තරුණයන්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? පණිවිඩය තමයි ශක්තිමත් සිතුවිලි තියාගන්න. ශක්තිමත් සිතුවිලිත් එක්ක අපිට කරන්න බැරි දෙයක් නැහැ. ශක්තිමත් සිතුවිලිත් එක්ක තමන්ටම කියලා සිස්ටම් එකක් හදාගන්න. වෙන කාගේවත් සිස්ටම් වැඩක් නැහැ. තමන්ට කියලා හරි සිස්ටම් එකක් හදාගන්න බැරි දෙයක් නෙමෙයි. දීපහ සංකල්පයට අදාළ සිස්ටම් එක නෙමෙයි. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට කියලා සිස්ටම් එකක් හදාගෙන ඒ සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න. කාලය යන්න පුළුවන්. අවුරුදු 5ක් 10ක් යන්න පුළුවන්. හැබැයි ඕනතරම් මිනිස්සු කියන්න පුළුවන් ඔක කරන්න එපා අපිත් එක්ක ඉන්න මෙහෙ එන්න මෙහෙම කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ කියපු මිනිස්සු ඔක්කොම එක තැනක නතර වෙලා ඉද්දි ඒගොල්ලන් තමන්ට පුළුවන් නම් තමන්ගේ ශක්තිමත් සිතුවිලිත් එක්ක තමන්ගේ සිස්ටම් එකට අදාළව ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතේට ටාගට්ස් ඇචීව් කරන්න පුළුවන් සහ දියුණු වෙන්න පුළුවන්. එහෙම කරන්න බැරි කෙනෙක් නැහැ. ඕන නෑම කෙනෙක්ට පුළුවන්. මම හිතන අපි කාටත් තියෙන ඒ යථාර්ථය ඒකයි. හුස්ම වැටෙනවා වගේම ඒ හුස්මට යහ ගිහිල්ලා හීන ජය ගන්න අපි වැඩ කරමු. ඒ තමයි අපේ කාගේ ටාගට්.